අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. අපි අද වෙනස් පරිසරයක ඉඳලා අපේ පරිසරය අනිවාර්යෙන් වෙනස් කරගන්න වෙනවා සෞඛ්‍ය හේතුන් මත. අපේ විතරක් නෙමේ ඔබෙත් පරිසරය වෙනස් කරගන්න වෙනවා. මොකද අපේ ආරක්ෂාව ගැන අපි හැම වෙලාවෙම හිතන්න ඕනේ මේ තියෙන සිද්ධිදාමයත් එක්ක. ඉතින් ඒ කොහොම වුණත් සුපුරුදු විදිහටම අපි සුපුරුදු වෙලාවටම ඔබ වෙත අපේ අන්ලිමිටඩ් හිස්ට්‍රි වැඩසටහන ගෙන එන්නයි මේ බලාපොරොත්තු වෙන්නේ. අපේ මහාචාර්යතුමා රාජ් සෝමදේවයන් අපි ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් ඔබ දන්නවා අපි ගියවර වැඩසටහනේ අපේ 61 වෙනි වැඩසටහනේ අපි කතා බහක් කළේ අපේ අක්ෂර මාලාවේ, එහෙම නැත්නම් අපේ ලිඛිත ඉතිහාසයේ ආරම්භය පිළිබඳව, ප්‍රභවය පිළිබඳව, කොතනින්ද පටන් ගත්තේ, කොයි විදියටද අපි අද මේ ස්මාර්ට් ෆෝන් එකක හෙළ අකුරු හෝ වෙනත් ඇප් එකක් දාගෙන අපි බොහොම පහසුවට කොටන, එහෙම නැත්නම් සමහරලාවට වොයිස් ටයිපින් දාගෙන මේ කියවන දේ එක සැනින් එසැනින් අකුරු විදියට පරිවර්තනය වෙන යුගයක මුලින්ම ගලක කොටලා, සමහරලාට අකුරු දන්නේ නැති ශිල්පීන් ගලක කොටලා අකුරු දන්න අය ලියලා දීපු දේවල් ඒ ප්‍රභවයේ ඉඳන් පරිණාමය වෙලා අද දක්වා මේ බෝල රවුන් ලස්සන අකුරු විදිහට, මට මතක විදිහට මේ ඊයේ පෙරේදා දවසකස ලෝකේ ලස්සනම අකුරු පහ හැටියට අපේ සිංහල අකුරුත් ඇතුළත් වෙලා තිබ්බා. මට මතක විදිහට භූතානයේ හරි කොහෙ රටක අකුරු තමයි ලස්සනම අකුරු හැටියට තේරලා තිබුණේ. ඉතින් ඒ තරම් දුරක් මේ සිංහල අකුර සිංහල භාෂාවේ ගමන් මඟ පිළිබඳව අපි කියසරේ කතා කරලා ඉවර කරන්න බැරි වුණා. අදත් අපි ඒ සාකච්ඡාවට මුල පුරනවා. හැබැයි ඊට කලින් ඊටම යම්කිසි ආකාරයක සම්බන්ධ ප්‍රශ්නත් අපිට බොහෝ දෙනෙක් ප්‍රශ්න විශාල ප්‍රමාණයක් ඉවනවා. අපි පුළුවන් විදිහට උත්තර දීගෙන යනකොට අපිට මේ වැඩසටහනට තවත් පිටුවහලක් වෙයි, මේ වැඩසටහන තවත් හොඳ පදනමක් වෙයි කියලා හිතන ප්‍රශ්න අපි ටිකක් ඉස්සරහට ඇදලා අරගෙන සාකච්ඡා කරනවා. සර්, අපේ අර හිතවත් අනුරාධපුරයේ විශේෂඥ වෛද්‍යතුමා හිමන්ත අතුකෝරල මහත්මයා තව ප්‍රශ්නයක් මේ යොමු කරලා තිබුණා. මට මතක විදිහට 58 වෙනි වැඩසටහනේ විතර අපි මේ ගැන කතා කරා සැකවින්. මේ කොහොමද අතීතයේ කොච්චර ජනගහනයක් හිටියද කියලා ගණනය කරගන්න කියලා. මොකද අපි කවුරුවත් අතීතයේ හිටපු අවුරුදු 5000කට 6000කට කලින් හිටපු උදවිය නෙමෙයි. මේ අනුමානයන් ගොඩනගාගන්නේ කොහොමද? අපි දන්නවා මේ අපේ ජනප්‍රවාදය නම් එනවා අනුරාධපුරෙන් වහලට කුකුලෙක් නැග්ගම පොළොන්නරුවෙන්ද කොහෙද බහිනකම් වහලෙන් වහලට කුකුලට යන්න පුළුවන් කියලා. ඉතින් එතකොට ඒක කියන්න හදන්නේ ලොකු ජනගහනයක් ලංකාවේ හිටියා වගේ කතාවක් නිසා. ඇත්තටම කොහොමද මේ අතීත ජනගහනය පුරාවිද්‍යාඥයන් ගණනය කරගන්නේ? මේ කාරණේ ඉතාම මේ විවේචනාත්මක කාරණයක් නොවන්, මොකද හුඟක් වෙලාවට අපේ පුරාණ සමාජවල ජීවත් වෙච්ච ජනගහනය පිළිබඳ අපට වැටහීමක් තියෙනවා ඔබ කිව්වා වගේම මේ සාහිත්‍යමය වාර්තාවල. ඉතින් අපට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ සාහිත්‍යමය වාර්තා ඇතැම් අවස්ථාවලදී අතිශයෝක්ති සහගත වර්ණනා ඉදිරිපත් කළත් තියෙනවා. ඒ හින්දා මේ ලංකාවේ පුරාණ ජනගහනය ගොඩනගනවයි කියන එක, දැන් පුරාණ කාලය කියන්නේ අවුරුදු දහස් ගණනක් අයිති වෙනවා. එතකොට ජනගහනය කියන එක අවුරුදු දහස් ගණනක් තිස්සේ නියතව තියෙන්නේ නැහැ. කාලෙන් කාලයට ජනගහනය වෙනස් වෙනවා. එහෙමනම් අපිට පුරාණ කාලයේ ජනගහනය කියන අදහස ගණ්ඩ වෙන්නේ කාල පරිච්ඡේද අනුව. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් අපිට දල වශයෙන් පළමුවන ක්‍රිස්තු වර්ෂයෙන් පළමුවන සියවසේ සාමාන්‍යයෙන් දල ජනගහනය කොයි වගේද කියන එක පිළිබඳව යම්කිසි එහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ක්‍රිස්තු වර්ෂ පළවෙනි සතවර්ෂයේදී ලංකාවේ සමස්ත ජනගහනය කොයි ආකාරයකින් වුණාද කියන එක වගේ ප්‍රශ්නයක් අපිට අහන්න පුළුවන්. එතකොට අපේ වෛද්‍යතුමා අහලා තිබුණේ ඒ වගේ ප්‍රශ්නයක් කවුරු හරි ඇහුවොත් එහෙම ඒකට උත්තර දෙන්න පුරාවිද්‍යාඥයින්ට පුළුවන්ද කියන කාරණේ. එතකොට මේක පුරාවිද්‍යාව සහ මානව විද්‍යාව ඇන්ත්‍රොපොලොජි කියන විෂයන් දෙකටම අයිති වෙන විදිහේ ප්‍රශ්නයක්. ඇත්තෙන්ම ලංකාවේ එවැනි ගණනය කිරීමක් සඳහා එහෙම ලොකු පර්යේෂණ ව්‍යාපෘතියක් හෝ පර්යේෂණ වෑයමක් දරපු බවට අපට සාක්ෂි සොයාගන්න අමාරුයි ප්‍රකාශිත ලිපිලේඛන අනුව.
නමුත් මං කියන්න කැමති අපි එක්තරා අවස්ථාවකදී 1999 අපි ආරම්භ කළා තිස්සමහාරාමේ කිරිඳියෝයේ පහළ නිම්නේ පුරාණ ජනාවාස පිළිබඳ අධ්‍යයනයක්. මේ අධ්‍යයනයට අපට ආධාර ලැබුණේ ස්වීඩනයේ සීඩාස සරෙක් කියන අරමුදල් වලින්. ඒවගේම මේ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය තමයි ඒකට සෙසු යටතල පහසුකම් සැපයුවේ. එතකොට අපි ඒකෙදි කළේ මොකක්ද, අපට වුවමනා වුණේ අපේ පර්යේෂණයේ කේන්ද්‍රය වුණේ මේ පුරාණ මාගම නගරය. ඒ කියන්නේ තිස්සමහාරාමය හැටියට අපි අද පුරාවිද්‍යාඥයෝ පිළිගන්නේ. මේ මාගම නගරයේ පුරාණ ජනගහනය කොපමණ ප්‍රමාණයක් ඉන්න ඇද්ද කියන එක පිළිබඳවයි අපට සොයාගන්න උවමනා වුණේ. මොකද ඒ අපි දියත් කරපු පර්යේෂණ වැඩපිළිවෙල යොමු වෙලා තිබුණේ මේ ඒ පුරාණ මාගම නගරයේ ගොඩනැගීම විධිමත්ව සොයා බැලීමටයි. මොකද අපි දන්නවා මාගම කියලා කියන්නේ මේ රටේ ප්‍රධාන අගනගරයක් හැටියට වගේ, මේ දකුණේ අගනගරය හැටියට වගේ ක්‍රියාත්මක වුණේ මාගම. අනුරාධපුරය උතුරු මැද පළාතේ අගනගරය හැටියට ක්‍රියාත්මක වෙමින් තිබියදී ඊට සමාන්තරව තවත් අගනගරයක් දකුණේ ක්‍රියාත්මක වීම ටිකක් අමුතු දෙයක් ඒක. ඒ නිසා අපි ඒක ගැන පර්යේෂණයක් කිරීමට තමයි අපි වැඩ කටයුතු දියත් කළේ. දැන් ඒකෙදි අපිට වමනා වුණා මේ අනිත් පුරාවිද්‍යාත්මක කරුණෝ කැණීම් මගින් ගවේෂණ මගින් සොයාගත්තට පස්සේ මේ තිස්සමහාරාමේ මාගම නගරයේ. මොකද අපි දැනගෙන හිටියා මාගම නගරය ක්‍රිස්තුපූර්ව 450 පමණ නගරයක් හැටියට වර්ධනය වෙන්න පටන් ගන්නවායි කියලා. අපි පමණක් නෙමෙයි ජර්මනියේ සංසන්දනාත්මක පුරාවිද්‍යාව පිළිබඳ බොන් නගරයේ පිහිටා තිබෙන ආයතනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමග කරපු වසර කිහිපයක පර්යේෂණවලිනුත් පෙන්වා දී තිබෙනවා මාගම නගරය නාගරික තත්ත්වය අත්පත් කරගන්නේ ක්‍රිස්තුපූර්ව 450 පමණ කියලා. ඒ කියන්නේ මීට අවුරුදු 2450කට විතර උඩදී තමයි තිස්සමහාරාමේ පුරාණ මාගම කියන නගරය වර්ධනය වීම පෙන්නුම් කරන්නේ. ඊට කලින් ඒ පළාත්වල තිබුණේ ග්‍රාමීය ජනාවාස. අපි ඒවා ගවේෂණය කළා. වර්ග සතපුම් කියන්නේ තිස්සමහාරාමය අවට තිස්සමහාරාමේ කේන්ද්‍රය හැටියට අරගෙන ඉවර වෙලා අපි වර්ග සතපුම් 100ක් පමණ, වර්ග කිලෝමීටර 100ක් ඒ අවට මුළුමනින්ම ගවේෂණය කළ අඟලෙන් අඟල. එතකොට අපිට තේරුණා ඒ ග්‍රාමීය ජනාවාස කොහොමද පිහිටලා තියෙන්නේ, අර්ධනාගරික ජනාවාස කොහොමද තියෙන්නේ, සහ නාගරික ජනාවාසවල අවකාශීය ව්‍යාප්තිය කොයි වගේද කියන කාරණේ කොහොමද විසිරලා තියෙන්නේ කියන එක අපිව සිතියංගත කළා. ඒවට අපි පාවිච්චි කළාගේ පයින් ඇවිදලා කරන ගවේෂණවලට අමතරව අපි මේ චන්ද්‍රිකා ඡායාරූප පාවිච්චි කරා, ගුවන් ඡායාරූප පාවිච්චි කළා. මේ හැම දෙයක්ම පාවිච්චි කළා. විශේෂයෙන්ම චන්ද්‍රිකා ඡායාරූපවල තියෙනවා ව්‍යාජ වර්ණ චන්ද්‍රිකා ඡායාරූප කියලා જાතියක්, ෆෝල්ස් කලර් ඉමේජරි කියලා. එතකොට තීව්‍රතාව මීටර් භාගයක විතර තීව්‍රතාවක් තියෙන. ඒ කියන්නේ එකෙන් අදහස් කරන්නේ අපිට ඕනනම් පරිගණකයේදී පොළවේ මීටර් භාගයක් දක්වා දේවල් පැහැදිලිවට බලන්න පුළුවන්. එතකොට ඒ වගේ මේ චන්ද්‍රිකා ඡායාරූපයක් අපි අධ්‍යයනය කරා ඩිජිටල් මාධ්‍යයෙන් ලබාගත් එකක්. එහෙම කරලා තමයි අපි මේ ගවේෂණය දියත් කළේ. එතකොට මේක ඔක්කොම කළා ඉවරනාට පස්සේ අපිට තේරුණා අපිට මේ නගරයත් අපිට තේරෙනවා, අර්ධනාගරික ජනාවාසත් තේරෙනවා. ඊළඟට ඒවැයි හිටපු මිනිස්සු පාවිච්චි කරපු දේවල් මොනවද කියන එකත් අපිට පුළුවන් වුණා හොයාගන්න මේ කැණීම් කටයුතු වලින්. අපිට ඊළඟට වුවමනා වුණු දේ තමයි ඇත්තම මේ මේ මේකේ නගරයේ කොයිපමණ ජනාවාස ජනගහන ප්‍රමාණයක් හිටියද කියන කාරණේ. පස්සේ ඉතින් අපි මේ ලෝකයේ වෙනත් රටවල මේ පුරාණ සමාජවල ජනගහනය ගණනය කිරීම සඳහා, ඒ කියන්නේ ගණනය කරන්න බෑ නුවන් හරියටම මෙන්න මෙච්චරයි හිටියේ කියලා, නමුත් අපිට මොඩල් කරන්න පුළුවන්, ආකෘතිගත කරන්න පුළුවන් මේ වගේ කියලා. ඒතර ආකෘතිගත කරාට පස්සේ අපිට එන අගය
මේ ඒ නියමිතම අගේ නෙමෙයි. නමුත් අපට පෙන්නන්න පුළුවන් අර මොනවාද අනුපාතමය වශයෙන් මෙන්න මෙහෙම වර්ධනයක් තියෙනවායි කියලා. ඒ කියන්නේ දැන් අපිට කියන්න බෑ මෙන්න මේ නගරේ මීට අවුරුදු 2000කට කලින් හිටියේ CI කියලා. එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපිට කියන්න පුළුවන් 100ක් සහ 300ක් කියලා ගත්තොත් එහෙම, ඒතර අපිට පේනවා 100යි 300යි අතර වර්ධනය කොයි වගේද කියන එක නේ. ඒතර 200ක වර්ධනයක් තියෙනවනේ. දැන් අන්න ඒ වගේ අනුපාතමය වශයෙන් රේෂියෝ එකක් අපිට මොඩල් කරන්න පුළුවන්කම තියෙනවා. හරිම ගණන් කියන්නේ නැතුව. නමුත් අත වශයෙන් අතීතය ගැන දැනගන්න අපිට ඒ වගේ ප්‍රමාණයක් අනුපාතයක් තියෙන එක ප්‍රමාණවත්. එතකොට අපි වෛද්‍යතුමා මේ වැඩසටහනට සවන් දෙනවා නම් ඔබතුමාටත් පුළුවන් ඕනා අන්තර්ජාලයට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න. ඒකට කියනවා ක්‍රිටිකල් පොපියුලේෂන් ඇසෙස්මන්ට් කියලා. ඒ ක්‍රිටිකල් population assessment කියන්නේ CPA කියන ක්‍රමයට පුරාවිද්‍යාඥයෙකුට පුළුවන් කිසියම් බහුවිතාවක් තියෙනවා, විභවතාවක් ඇති කරගන්න කිසියම් කාල පරිච්ඡේදයක කිසියම් අවකාශයක හිටපු ජනගහනය, ඒ ජනගහන ප්‍රවණතාව කොයි වගේ වෙයිද කියන එක පිළිබඳ යම්කිසි දැනුමක් ඇති කරගන්න ඒකට සමීකරණයක් තියෙනවා. එතකොට ඒක කරන්නේ කොහොමද කියන එකත් මෙහෙම අහගෙන ශ්‍රාවකීන්ට දැනගන්න කුතුහලයක් ඇති වෙනවානේ. දැන් මේකේ පළවෙනිම අවශ්‍ය දේ තමයි හරියටම කාබන් දින නිර්ණම් වලින් අපට අවශ්‍යයි නිශ්චිත කාල පරිච්ඡේද දෙකක් හරියටම දැනගන්න. එතකොට ඒ අතරතුර අපි කියමු දැන් ක්‍රිස්තු පූර්ව 100යි ක්‍රිස්තු වර්ෂ 500යි අතර ගත්තොත් අවුරුදු 600ක කාල පරිච්ඡේදයක් තියෙනවා. එහා ඒ 600 ඇතුළත ඒ කොන් දෙකේ සීමා දෙකේ කාල නිර්ණයන් අපට අවශ්‍යයි විද්‍යාත්මකව. ඒ අතරතුර ඒ මැද්දේ තියෙන කාලවකවානු 4-5 අඩුගානේ 100 වසරෙන් 100 වසරටවත් නියෝජනය වෙන විදිහට අපිට කාල නිර්ණයන් තියෙනවා නම් හුඟක් ප්‍රයෝජනයි. එතකොට දැන් මේ 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 සමීකරණය ක්‍රියාත්මක කරන්න, ඒ කියන්නේ මේ මේ ෆෝමියුලා එක රන් කරන්න නම් අපිට ඒ වගේ යම්කිසි පරතරයක් තියෙන නිශ්චිත කාල පරිච්ඡේද අඳුරගෙන තියෙන්න ඕන. ඒ අතරතුර තව කාල පරිච්ඡේද කීපයක් අපිට විද්‍යාත්මකව සනාත කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි කැණීමක් කරලා අපි මේ පොළවේ තියෙන පස්තර කාල නිර්ණය කළා. ඒ කාල නිර්ණයන් අතරින් අපි ලබා ගන්න ඕන යට සීමාවකුයි උඩ සීමාවකුයි ඒ අතර තව පාටාංක 4-5 විතර අපිට ලබා ගන්න උවමනායි. ඒතර අපි මේ දේ කළා. දැන් අපි තිසමහරාමේ අපිට කාබන් දින නිර්ණ මේ නුවන් වර්ග කිලෝමීටර 100ක් ඇතුළත 100ක් 110ක් විතර ඒ ප්‍රදේශයේ ඇතුළත අපිට තියෙනවා කාබන් දින නිර්ණ 29ක්. එක සැලකිය යුතු ප්‍රමාණයක් ලංකාවේ ප්‍රාදේශීය විමා ගවේෂණ එක සංසන්දනය කරනකොට මම හිතනවා ගවේෂණයකට අපි අපේ රටේ ලබාගෙන තියෙන වැඩිම දින නිර්ණ ප්‍රමාණය එකයි කියලා. සාමාන්‍යයෙන් එකක් දෙකක් නැස ගොඩක් කරා. ඔව් සාමාන්‍යයෙන් කැණීමකදී ඒ ස්තරපිලිවලට නෙගන්නේ ස්තරපිලිවලට අපි හැකිතරම් කාල නිර්ණ ගන්න බලන සමහර කැණීම්වල කාල නිර්ණ 10 12 අතර තියෙනවා. ගැඹුරු ස්තරායන ස්තර වින්‍යාසයක් තියෙන. එතනද මතුපිට ගවේෂණ කරලා ඉවර වෙලා මේ ඒ ඒ අපි කියමු වර්ග කිලෝමීටර 100ක් වගේ ප්‍රදේශයක ඒ ප්‍රදේශයේ ජනාවාස ව්‍යාප්තිය තේරුම් ගැනීම සඳහා යම්කිසි නියැදියක් සාම්පල් එකක් තෝරාගෙන ගත්ත නියැදි. දැන් අපි ওই වර්ග කිලෝමීටර 10 වර්ග කිලෝමීටර 100 ඇතුළත අපි තැන් ස්ථාන 10ක් තීරණය කරලා කැණීම් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ හරිනම් ප්‍රතිශත මට්ටමින් 10%ක් අපි පරීක්ෂා කරා ඒ භූමියේ. එතකොට ගැඹුරු කැණීම් අපි කළා. ඒ වෙන් තමයි අපි ලබා ගත්ත ওই කාබන් දින නිර්ණ 29ක්. එතකොට කාබන් දින නිර්ණ 29ක් කියලා කියන්නේ උඩ සීමාවයි යට සීමාවයි තියෙනවා. උඩ සීමාව අපට ගියා ක්‍රිස්තු පූර්ව 1000ට. මෑත සීමාව අපට ආවා ක්‍රිස්තු වර්ෂයෙන් 1300ට විතර. එතකොට සැහැණ කාල පරිච්ඡේදයක්. ඉතින් අපි මේකෙදි තෝරගත්ත මේ අතර තියෙන තව කාල නිර්ණ දැන් 29න් දෙකක් ගියම තව 27ක් තියෙනවා. ඒ කාල නිර්ණ 27න් අපි සීමාවක් තෝරගත්තා. අපේ මගේ අවධානය උනේ මට විශේෂයෙන්ම අවධානය උනේ පරීක්ෂාකරන ක්‍රිස්තු පූර්ව 600.
ක්‍රිස්තුපූර් හයසී යයි මොකද අපේ ලිකිත ඉතිහාසය පටන් ගන්න ක්‍රිස්තුපූර් හයසයේ සිද්ධිත් එක්කනේ විජයාගමන ඒ වගේ දේවල්. ඊට පස්සේ මට ඕමනා වුණා ක්‍රිස්තු වර්ෂ 600 දක්වා. ඒතර හරියට අවුරුදු 1000ක්. එතකොට ඒ කාලය තුල 600යි මෙතන 600 1200ක් වගේ. ඒ කාලය තුල මට අවශ්‍ය වුණා මේ තිස්ස මහරාම නගරයේ ජනගහනය වර්ධනය වුණේ කොහොමද කියන එක බලන්න. මොකද එහෙම වුණේ එහෙම හිතුවේ දැන් ක්‍රිස්තු පූර්ව 450 දී තමයි තිස්ස මහරාම එහෙම නැත්නම් පුරාණ මාගම නගරයේ නාගරික ලක්ෂණ අපිට පළමුවෙන්ම පේන්න පටන් ගන්නෙ. එතකොට අපේ හිතවත් ශ්‍රාවකයන්ට ගැටලුවක් ඇති වෙනවා. මොකද මේ නාගරික ලක්ෂණ කියලා කියන්නේ කියන එක ඒක අපි වෙනම කතා කරන්න ඕන දෙයක්. අපි සමහර තැන්වල කතා කරලා තියෙනවා. එතකොට ක්‍රිස්තු පූර්ව 450ට කලින් ඒ තිස්ස මහරාමය අවට ප්‍රදේශවල තිබුණේ ග්‍රාමීය ජීවිතයක් ගම් සහ යම්කිසි වර්ධනය වෙමින් තිබෙන ගතික ලක්ෂණ පෙන්වන ග්‍රාමීය ජනාවාසයි තිබුණේ. එතකොට දැන් මේ අදහස් කියනකොට මම දන්නවා ඊළඟ වැඩසටහනේදී මේ අපේ හිතවත් ශ්‍රාවකයෝ ලියලා එවයි කොහොමද එහෙම කියන්නේ බද්දකච්චායන කුමාරිගේ සොහොයුරෙක් රෝහණ නේද රුහුණට ගිහිල්ලා මේවා පිහිටෙව්වේ එහෙම කියලා. හොඳයි ඒක සාහිත්‍යමය යථාර්ථය. අපි සාහිත්‍යමය යථාර්ථය ගැන නේ මේ කතා කරන්නේ, පුරාවිද්‍යාත්මක යථාර්ථය ගැන. එතකොට පුරාවිද්‍යාත්මකව බැලුවට පස්සේ අපිට මේ ඇහැට පේන අතට අල්ලන මේ පුළුවන් දේවල්නේ. දැන් අපේ ශ්‍රාවකෙක් මට එවලා තිබුණා ඊමේල් හරහා මේ එක්තරා එක වාක්‍යයක් යැලියලා තිබුණේ හසිත ජා ගොඩහරි මොකක් එහෙම මට හරියට නෑ මේ මහත්මයාගේ නම. යැලියලා තිබුණා මේ හේතු සහ ප්‍රතිඵල නැතුව ඉතිහාසය කතා කරන එක බලක් නැහැ කියලා. ඉතින් ඒක ඇත්ත. ඉතින් ඒක නිසා තමයි අපි මේ causes and effects කියන ඒවා යැලියලා තිබුණේ මේ විදිහට. අපි මේ කතා කරන්නේ ප්‍රතිඵල හේතු සහ ඒවයි ප්‍රතිඵල. ඒක තමයි මේ වැඩසටහනේ මූලික අරමුණ. හේතු සහ හේතුන්ගේ නැති වුණු ඓතිහාසික ප්‍රතිඵල ගැන සාකච්ඡා කරන එක. ඉතින් අපි වැඩසටහන 60කට ආසන්න ප්‍රමාණයක් කරලා තියෙනවා. අද 62. ඒතර ඒ කියන්නේ දිගටම අපි කළෙත් causes and effects ගැන කතා කරපු එක තමයි. ඒව තමයි අපි කතා කරේ. එතකොට මේ කියාගෙන ගියේ මාගම නගරය ගැන නුවන්. එතකොට මේ මොකද ක්‍රිස්තු පූර්ව 600 කියලා කියන්නේ නගරයක් වෙන්න ඔන්න මෙන්න සියවස් දෙකකට කලින්. එතන 450 දී මේක නගරයක් බවට පත්වීමේ මූලික ලක්ෂණ පහළ වෙනවා. ඉතින් මට උවමනා වුණේ එතකොට ඊළඟට ක්‍රිස්තු වර්ෂයෙන් 300-400 වෙනකොට මාගම නගරය පරිණතම නගරයක් බවට පරිවර්තනය වෙනවා. එතකොට මට උවමනා වුණේ අර පූර්ව නාගරික අවධියේ ඉඳලා පරිණත නාගරික අවධිය වෙනකන් කොහොමද මේ නගරයේ ජනගහනය වර්ධනය වුණේ කියන එක බලන්න. ඒක පළවෙනි වතාවට අපි මේ කරේ ඒක මේ රටෙත් මං හිතන්නේ පළවෙනි වතාවටයි එහෙම අධ්‍යයනයක් කරන්න අපි ට්‍රයල් එකක් කළේ 7000 බැලීමක්. පස්සේ අපි අර ක්‍රිටිකල් පොපියුලේෂන් රිකන්ස්ට්‍රක්ෂන් කියන සංකල්පය ඔස්සේ න්‍යායාත්මකව ගිහිල්ලා දැන් මේක කරන්නේ කොහොමද කියන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. එතන මම මුලින්ම කිව්ව අවශ්‍ය දේ එකක් නිශ්චිත කාබන් දිනනිරණ අවශ්‍යයි යුග සම්බන්ධයෙන්. ඊට පස්සේ අපට අවශ්‍යයි ඒ සංකල්පය තුල ප්‍රකාශ කරලා තියෙන්නේ ඒ සඳහා පාවිච්චි කරන්නේ වර්තමාන දත්ත. ඒ කියන්නේ අපි දන්නවා එත්නෝග්‍රැෆික් ඩේටා කියලා જાතියක් තියෙනවානේ. මානව විද්‍යාවේ ගන්න මානව ශාස්ත්‍රයේ ගන්න වර්තමාන දත්ත. එතකොට වර්තමානයේ අපි ඒ ප්‍රදේශයේ ග්‍රාමීය අර්ධ නාගරික සහ නාගරික කියන ජනාවාස තෝරාගෙන ගත යුතු දත්ත ප්‍රමාණයක් තියෙනවා, ලබා ගත යුතු දත්ත ප්‍රමාණයක්. ඉතින් ඒක ලේසි නෑ. මොකද ඒ ජනාවාසවල තියෙන නිවාසවල මිනිස්සුන්ගේ උයන පිහන වළංවල විස්කම්බේ පවා මනින්න ඕන. ඒක හරි අමාරු වැඩක් කරන වැඩේ. ඉතින් අපි හුඟක් මිනිස්සුත් එක්ක කතා කරලා ඉපලාත් අපේ හිතවත් ගම්වැසියන් එක්ක ගෙවල් වලට ගිහිල්ලා කුස්සි වලට ගිහිල්ලා ඒගොල්ලෝ කන බොන වළං සංඛ්‍යාව, ඒ වළං වල තියෙන ප්‍රමාණ, ඒ වගේ හැම දෙයක්ම අපි ගණනය කළා සැහැණ කාලේ. වළන්දේ කට
හේතුවෙනනිස වලඳ දාලා උයන දේටත් ප්‍රමාණය කියැනේ ජනගහනය කියන එක දැන් අපිට වලං කටු විශේෂයම වලංවල ගැටි කෑලි ලැබෙනව නං ඒ නියමිත වලන්දේ හොඳින් තියෙන වෙලා වේ වලන්දේ ප්‍රමාණයෙන් 10%කට වැඩිය නියෝජනය කරන වලං කටු කෑල්ල කම්බුනොත් පුරාවිද්‍යාඥයෝ සාමාන්‍යයෙන් කරන වැඩක් තමයි වලඳ සම්පූර්ණයෙන්ම ගොඩනගන්න පුළුවන් වලඳ ප්‍රමාණය. වලඳ අරය හිතාගන්න පුළුවන් ඒ කෝණයට අදාළ පුළුවන් හදාගන්න. ඉතින් ඒකින්ද අපිට පුළුවන් ඒක යටත් ගොඩනගන්න පුළුවන්. කරලා ඒකේ වලඳ හරියට වලඳේ ඇතුලේ තියෙනනේ අවකාශයක්. ඒ අවකාශයේ සාපේක්ෂයිනේ ඒව පරිභෝජනය කරු මිනිස්සුන්ට අපි අද වුණත් අපේ කාන්තාව කඩේකට ගිහිල්ලා මොන හරි බාණ්ඩයක් ගන්න ගියාම ඒ වගේ දෙයක් කුස්සියට ඈ අනේ මේ ඇති අපි 3 දෙනානේ ඉන්නේ. ආ මේක එහෙමත් කියනවාස අනිත් එක මේ වළඳ විසින් නෙමෙයිනේ අපි කන බොන දේ තීරණය කරන්නේ. අපි කන බොන දේට අනුවනේ වළඳ හදාගන්න හදාගන්න ඕනම කටපොඩි වළඳක් අපි හදාගත්තා කිව්වම් බෝ තියන්න පුළුවන් විදියට. ඒ විදියට එතකොට ආහාර චර්යාව පමණක් නෙමෙයි ඒ ආහාර පරිභෝජනයේ තීව්‍රතාව ප්‍රමාණයත් මේ වළං වලින් අපිට පෙන්නුම් කරලා දෙනවා. කියන්නේ භාවිත වළං. මොකද අද වළං කියන එක අපි ගන්නේ මැටි භාණ්ඩ කියන එකනේ. ඒත් අද මැටි භාණ්ඩ පාවිච්චි ඊට වඩා වෙනසක් තියෙනවා. මොකද්ද දැන් අපි අලංකරණය සඳහාත් මැටි භාණ්ඩ පාවිච්චි කරනවානේ. දැන් ඔය පොට්‍රි කියලා අපි කියන්නේ. ඔව් මොළගොඩ පැත්තේ එහෙම යනකොට අපි ගිහිල්ලා අර ලස්සන විශිෂ්ට වළං අරන් ඇවිල්ලා වළංනේ පොදුවේ කියන වචනේ. එතකොට මැටි වලින් කරපු භාණ්ඩ ගෙනල්ලා අපි විශිෂ්ට දේවල් ඇති දෙනවා. ඒවා නෙමෙයි මෙතනට අදාළ වෙන්නේ. තමුන් කියන්නේ පරිහරණය කරන්න පාවිච්චි කරන වළං වර්ග. දැන් ඒවත් අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් අපි ඒවා මැනලා කරලා ඒවත් අරගත්තා. ඊට පස්සේ මොකද කරේ? අපි අර කැණීම් කරපු තැන් තියෙනවනේ අර දින නීරණ අහ තියෙන ඒ කැණීම් කරපු තැන් වලින් වළං හැම්බෙලා තියෙනවනේ. මේ වළං මැනලා කළා ඔක්කොම ඒවැයෙත් එන ඝනත්වය අවකාශය ඒවත් අපි ඒ දත්තත් ලබා ගත්තා. එතන මේ 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 මේක කරන්න නියම කරලා තියෙන ඒ වගේ දත්ත ගණනාවක් එකට එකතු කරලා ඊට පස්සේ අර සමීකරණයක් තියෙනවා. ඒ සමීකරණය බලා ගන්න පුළුවන් අපි ඒ කරපු වැඩේ මේ අපි කිව්වා අර Urban Origins in Southern Sri Lanka කියන පොත. ඒ පොත අන්තර්ජාලයේ තියෙනවා. ඒ පොතේ සටහන් කරලා තියෙනවා මේ සමීකරණය සහ මේ critical population assessment කියන එක අපි මාගමට කරේ කොහොමද කියන එක. එතකොට ওই විදිහට ඔක කරන්න පුළුවන්. එතකොට ඒකේ ප්‍රතිඵලය ඊළඟට කියන්න ඕනනේ. එතකොට අපි මේ මේ සමීකරණය යෙදෙව්වට පස්සේ සමීකරණය ආදේශ කළාට පස්සේ අපේ දත්තවලට අපිට ලැබුණු ප්‍රතිඵලය තමයි තිස්සමහාරාමේ මාගම ප්‍රදේශයේ කියන්නේ මාගම නගරයේ ක්‍රිස්තු පූර්ව 600 දී පමණ අපට උපකල්පනය කරන්න පුළුවන් සාමාන්‍යයෙන් පුද්ගලයන් 3600ක පමණ ප්‍රමාණයක් නගරය සහ නගරයේ ආසන්න පරිදියේ ජීවත් වෙන්න ඇති කියලා. ඒ කියන්නේ කේවල පුද්ගලයන් 3600ක් පමණ. නමුත් මේ ප්‍රමාණය ක්‍රිස්තු වර්ෂයෙන් 600 වෙනකොට ඒ කියන්නේ අවුරුදු 1200කට පස්සේ ඒ නගරය සහ නගරයේ ප්‍රත්‍යන්තයේ ජනතාව 39,000ක් දක්වා ඉහළට වර්ධනය වෙලා තියෙනවා. 10 ගුණයකටත් වැඩි. 10 ගුණයකට වැඩි. එතකොට ඒක ඊළඟට අපි බැලුවහම මේක අර අපි කියනවා cumulative growth කියලා. අපි ඒක ප්‍රස්ථාරගත කරාම එන පාටාංග ටික ඒක මේ ජනගහනය වර්ධනය වෙලා තියෙන්නේ මේ මෙහෙම නිකන් වක්‍ර රේඛාවක් හැටියට. ඒ කියන්නේ අඛණ්ඩව යනවා. පස්සේ අපි බැලුවා මේ ජනගහන රේඛා මේ ප්‍රස්ථාරයේ බැලුවට පස්සේ මේ මුල් අවස්ථාවේ ජනගහනය ටිකක් සමාන්තර රේඛාවක් හැටියට ඇවිල්ලා එක තැනකදී මෙහෙම කවයක් හැටියට අරගෙන මෙහෙම කර්ව් එකක් හැටියට උඩට වර්ධනය වෙනවා. නේ අපි ප්‍රස්ථාර ඕන තරම් දැකලා තියෙනවානේ. එතකොට මේකට අපි කියනවානේ කියුමුලේටිව් මේ විදිහට වර්ධනය වෙනවායි කියලා. ඒත් අපි බැලුවා මේක මේ සමාන්තරව කියන්නේ ජනගහනය ටිකක් ස්ථාවරව ඇවිල්ලා ඇයි මේ එක තැනකදී ජනගහනය පොඩක් ඉස්සිලා ඊට පස්සේ මෙහෙම වක්‍රයක් වෙලා උඩට නැගගෙන යනවා. ඊට පස්සේ අපි බැලුවා මේ මේ ඒ කාලය අනුව එකද වෙන්නේ ඒ කාලේ කොයි කාලෙද කියලා. ඇත්තෙන්ම අර ජනගහනය ස්ථාවරව කියන්නේ යම්කිසි සාපේක්ෂ ස්ථාවරත්වයකින් එන්නේ සතවර්ෂ දෙකක විතර ඒ තරම් ලොකු වෙනසක් නැහැ ස්ථාවරේ. එතකොට ඒ කාලේ
ඒ කාලේ තියෙන ඒ කාලේ ගැන නෙමෙයි අපිට අවධානය යොමුුනේ. අපිට අවධානය යොමු කරන්න ඕනේ වැඩි වෙන ඒ කියන්නේ මෙහෙම ඒ සමාන්තර රේඛාව ටික ඉස්සිලා උඩට වැඩි වෙන්න පටන් ගන්න කොතනද කියලා. ඉතින් මම දන්නේ නැහැ මේක අහඹුවක්ද කියන එක. නමුත් අපිට පේන සත්‍යවාදී දේ තමයි අපි එහෙම වෙන කාලය දිහා බැලුවට පස්සේ අර පොඩ්ඩක් ඉස්සෙන ගතියක් තියෙන රේඛාව අපේ පොඩි වැවුට එක මධ්‍යම ප්‍රමාණය වැව්වලට පරිවර්තනය වෙන කාලේ. මොකද අපිට තේරෙනවා කුඩා වැව් කියන්නේ අර අහස්දියෙන් හදන වැව් ටික පළවෙනි අවස්ථාවේ තනි තනි වැව්නේ තිබුණේ, හුදකලා වැව්නේ, ගම් වැව් කියන්නේ. එතකොට ඊළඟට අපි මොකද කරන්නේ අර මේ වැව් ප්‍රපතන එල්ලංගාවල් හදනවානේ මේ ඔක්කොම සම්බන්ධ කරලා, ඒ කියන්නේ මේ කාර්යක්ෂමතාව වැඩි කරන්න. එතකොට ඇයි කාර්යක්ෂමතාව වැඩි කරන්නේ? ජනගහනය පෝෂණය කරන්න ඕන. මොකද අපිට තියෙන්නේ මේ පොළවේ තිබෙන ධාරිතාව, මේකට කියන්නේ කැරින් කැපැසිටි කියලා. ඒ කියන්නේ වර්ග මීටරයකින් නඩත්තු කළ හැකි පුද්ගලින් සංඛ්‍යාව. එතකොට ඒක ජනගහනය වැඩි වෙනකොට අපි පොළවේ කැරින් කැපැසිටි එක වැඩි කරන්න ඕන. දැන් අද නම් අපි කරන්නේ කෘත්‍රිම පූර කෘමිනාශක දාලා අස්වැන්න වැඩි කරනවා. එහෙම නැත්නම් අපි අර ග්‍රීන් හවුසස් හදලා ඒක කරන්න යනවා. එහෙම නැත්නම් අපි හෝමෝන වර්ග ශාකවලට විදලා එහෙම කරනවා. නමුත් ඒ කාලේ එහෙම නෙමෙයි කරේ. ඒ කාලේ බැලුවා පුළුවන් තරම් මේ කැරින් කැපැසිටි එක ධාරිතාව වැඩි කරන්න නම් අපි කරන්න ඕන වැඩි ඉඩම් ප්‍රමාණයක් වගා කරන්න ඕන. ඒතර වියලි කලාපේ වැඩි ඉඩම් ප්‍රමාණයක් වගා කරන්න නම් ජලය රැස් කර ගැනීම වැඩි කරන්න ඕන පොළවේ. එතකොට අර මේ ප්‍රස්ථාරයේ ජනගහනය යම් විදිහකට ඉස්සෙනවා වගේ අපිට පේන්න පටන් ගන්නේ මධ්‍යම වැව්, ඒ තිසමහරාමේ අවට මධ්‍යම වැව් ඇති වෙන කාල පරිච්ඡේදය තුල. ඊට පස්සේ මේ මධ්‍යම වැව් ඇති වෙලා ඊට පස්සේ මහ වැව් ඇති වෙන්න ගන්නකොට මේ ජනගහනය ඉතාම ශීඝ්‍රයෙන් ඉහළට නගිනවයි කියලා අපිට පේනවා. ඒ කියන්නේ දල වශයෙන් ගත්තොත් එහෙම මේ උඩට ඉස්සෙන එක, මේ රේඛාව උඩට ඉස්සෙන එක මේ ක්‍රිස්තු පූර්ව 400 වගේ වෙනකොට ඒකේ ප්‍රවණතාවක් එන බව පේනවා. ඊට පස්සේ ඔය පරිණත නාගරික අවධිය කියලා අපි අඳුනගන්න කාලය වෙනකොට, විශේෂයෙන්ම ක්‍රිස්තු පූර්ව 100 විතර වෙනකොට මේ ප්‍රවණතාව අත්පත් කරගෙන තියෙනවා. අපිට සෙල්ලිපිවලත් පේනවා මේ දැන් ඒ ක්‍රිස්තු පූර්ව පළවෙනි සතවර්ෂය වෙනකොට නුවන් මහා ටිකක් ලොකු පරිමාණයේ වැව් හැදෙනවා. ඔව්, ඒ කියන්නේ අපි දන්නවනේ වසභ රජතුමාගේ කාලේ වෙනකොට අපි දැන් අන්තිමට කතා කරලා ඉවරනේ වසභ රජතුමා පිළිබඳවනේ. එතකොට එතුමා මධ්‍යම ප්‍රමාණයේ වැව් හදනවා. එතන මධ්‍යම ප්‍රමාණයේ වැව් කියලා කිව්වේ ටිකක් විශාල වැව්. ඊට පස්සේ මේ දැන් අද වසභ රජු විසින් හදපු වැව් අපි දැකලා තියෙනවානේ. මේ ඒවා මේ දිහා බලනකොට මධ්‍යම ප්‍රමාණයේ කොට විශාල වැව්. ඒතර මේ වසභ රජුරුවන්ගේ පාලන කාලය වගේ අවධිය වෙනකොට තමයි අපිට පේන්නේ විශාල පරිමාණයෙන් ජනගහනය ඉහළ යන්න පටන් ගන්නවයි කියන කාරණේ. මෙම ගිහිල්ලා දිගටම අපි කොහොමද 39,000ක් විතර ජනගහනය මේ ඒ නගරය සහ නාගරික ප්‍රත්‍යන්තයේ. දැන් එතකොට සර් ක්‍රිස්තු වර්ෂ 600 වෙනකොට තිසමහරාමේ මාගම නගරයක් වෙලා ඉවරයිනේ. මාගම පරිණත නගරයක් වෙලා ඉවරයි. එතකොට අර අර්බන් සිටි එකයි සිටි සබර්බ්ස් කියලා අපි කියන්නේ සදාශ්‍රිත ආසන්න වෙනකොට 39,000ක් විතර ජනගහනයක් හිටියදී ඒක විශාල ජනගහනයක්. 39,000ක් කියලා කියන්නේ නගරේ. ඉතින් අපි අපිට අමාරුයි ටිකක් ග්‍රාමීය ජනාවාසවල ජනගහනය ගණනය කරන්න. එකට ලොකු මහන්සියක් ගන්න වෙනවා. ඒක මහන්සියක් ගත්තොත් බැරි වෙන්නේ නැහැ. නමුත් අපේ ගවේෂණ වලින් පේන හැටියට ඒ ග්‍රාමීය ජනාවාසවල වර්ගඵලය, කියන්නේ ඒ නාගරික ජනාවාසවල නිවාස, කියන්නේ අපි ඔයට කියන ඇක්ටිවිටි ඒරියා කියලා, ඒ ක්‍රියාවලිය ප්‍රචලිත වෙලා තිබිච්ච ප්‍රදේශ හැම අපි ගණනය කරනකොට සාමාන්‍යයෙන් අපිට ගමේ පවුලක 5 දෙනෙක් වගේ සහ පවුල් 10ක් වගේ ප්‍රමාණයක් ගමක හිටියා වගේ තමයි අපිට නිකන් පේන්නේ. මේක තම දල ඇස්තමේන්තුවක්. ඉතින් සාමාන්‍යයෙන් ගමක් කියලා කිව්වේ මිනිස්සු පුද්ගලයෝ 50ක් වගේ ප්‍රමාණයක් හිටපු තැනක් තමයි. වංශ අපේ සාහිත්‍යයේ තියෙනවා සමහර ගම්වල හිටියේ එක පවුලයි කියලා. එක පවුලක් හිටපු තැන්වලටත් ගම කියලා කිව්වයි කියලා. ඉතින් එහෙම ගමක් ලංකාවේ තියෙනවා. අර සීගිරියේ ගල්ලින්ද දේවාලේ, ගල්ලින්ද කියන ගමේ ඉන්නේ. ගල්ලින්ද ඒ දවසල මන් දන්නේ නැහැ, දැන් නම්
මිට අවුරුදු 15කට විතර උඩදී ගල්ලින්ද දේවාලයේ කපු මහත්තයා විතරයි ගල්ලින්ද ගමේ හිටියේ. එතන මේ වගේ අපේ ගම කියන සංකල්පය. ඒ නිසා මම හිතනවා අපේ වෛද්‍යතුමාට ප්‍රමාණවත් අදහසක් ලැබෙන්න ඇති පුරාවිද්‍යාඥයින් මේ ප්‍රශ්නෙට අත ගහන්නේ කොයි විදිහටද කියන කාරණේ. ඔව් මම හිතන්නේ මේ අපිටත් තිබිච්ච ලොකු කුතුහලයක් කොයි ආකාරයෙන්ද මේ අතීතයේ ජනගහනය සංගණනයන් බවට පත් කරගත්ත කියලා. අපේ අධිරාජ්‍යවාදීන්ගේ යුද ඉංග්‍රීසි යුද 1871 වගේ තමයි සර් පළවෙනි සංගණනය ජන සංගණනය වෙලා තියෙන්නේ. ලෝක ඉතිහාසය ගත්තොත් අපි දන්නවා මේ ක්‍රිස්තුන් වහන්සේගේ උප්පත්ති සිද්ධ වෙන්නෙත් සංගණනයක් සඳහා සීසර් එන්න කියලා යනකොටනේ. ඉතින් ලෝකේ දැන් පුරාවිද්‍යාත්මකව ලෝකයේ පෞගිය සමයන් තුල කොච්චර ජනගහනයක් හිටියද කියලා ඔය ආකාරයෙන් තමයි ගණනය කරන්නේ. හරි, අපේ අද මුඛ්‍ය කාරණේ එහෙම නැත්නම් අපි ප්‍රධාන වශයෙන්ම කතා බහ කරන කාරණේ තමයි අපේ සිංහල අකුරේ විකාශනය පිළිබඳව අපි ගිය සතියේත් කතා කළා. ඉතින් අපේ ප්‍රවෘත්ති විරාමය අරගෙන අපි නැවතත් ඒ කතා බහට එනවා. ඔබට පුළුවන් ඒ විරාමය අතරතුර අපිට කතා කරන්න 0112553063 0112553063. එහෙමත් නැත්නම් අපේ Facebook අඩවියට ගියොත් එහි බැනරක ඉහළින්ම පළ වෙනවා. ඒ බැනර එකට පළ නැහැන් කමෙන්ට් එකක් විදිහටත් ඔබට පුළුවන් ඔබේ ප්‍රශ්න යොමු කරන්න. අපි යම් විරාමයකට බලන් ඉන්න අයට අපි ආරාධනා කරනවා මෙතනින් අපේ දෙවනි කොටසට පිවිසෙමු කියලා.